මම මේ වෙලාවේ විශේෂයෙන් සුභපැතුමක් කරන්න යන්නේ. දැන් මෙතන ඉන්න හැමෝන්ටම අද විශේෂ දවසක් ඒක අතිවිශේෂ උනේ ඇයි කියලා අද අපිට තේරීපත් තුන ලේකම් මණ්ඩලයෙන් විධායක මණ්ඩලයෙන් ඔබට තහවුරු වුණා. මේ දෙහිවලට තේරීපත් තුන ජාතික ජන බලවේගයේ කොඩිය තමන්ගේ අතට අරගෙන දෙහිවලට නායකත්වය දෙන්න ඒ ගමේ තමන්ගේ නායකත්වය තහවුරු කරගන්න ඒ වගකීම උරටගත්තු අපේ සහෝදර සහෝදරියන්ට මුලින්ම ජාතික ජන බලවේගයේ විදිහට සුභපැතුම් එකතු කරනවා. ඔබට සියලු ශක්තිය හා ධෛර්යය ප්‍රාර්ථනා කරනවා. විසඳුමත් අරගෙන මේ රට අලුත් මාවතකට ගෙනියන නියමුවරියන් නියමුවරුන් වෙන්න කියලා. ඒ වගේම තමයි අපි ජාතික ජන බලවේගයේ විදිහට දෙහිවල මේ සහෝදරයන් සහෝදරවරුන් ගෙයක් ගෙයක් ගාන ගියා. ඒ අද්දී අපිට දෙහිවල ජනතාවගේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ ජාතිකත්ව එකතුවක් හරිම ලස්සනයි. දෙහිවල නගරය කියන්නේ ලස්සන නගරයක්. විවිධ ජාතිකත්වලින් පිරුණු මිනිස්සුන්ගේ හිත් හරිම ලස්සනයි. ඉතාමත්ම හොඳ මිනිස්සු ටික මුළු රටටම ශ්‍රී ලාංකීය ජාතිය විදිහට එකතු කරන්න පුළුවන්, ඒ සහෝදරත්වය මුළු රටටම දෙන්න පුළුවන් නගරයක් තියෙනවා නම් ඒ දෙහිවල නගරය තමයි. ඒ තරමටම දෙහිවල නගරය විශේෂයි ජාතිකත්වය අනුව. ඒ වගේම තමා සියලුම ආගමික නායකයින් ඉතාමත්ම සහෝදරත්වයෙන් ඉන්න නගරය. ඒකත් අපිට විශේෂයි. ඒ මොන විශේෂිතා තිබ්බත් මිනිස්සු ලස්සනයි. ආගමික නායකයින් ඔක්කොම එකට එකතු වෙලා මිනිස්සුත් එක්ක සහෝදරත්වය බෙදා ගන්නවා. අපි ගෙවල් වලට යද්දී ඒ වගේ ආදරණීය සහෝදරාත්මක කතා වගේම අපිට අහන්න ලැබුණ ඒ ජනතාවගේ ජීවිතය ගැන කතා මිහිරි නෑ, ලස්සන නෑ. ඒ කතා ඇහුවම ඒ ඔබෙත් මගෙත් මේ නගරේ මේ කොළඹ මේ රටේම කතාව තමයි කියලා අපිට හිතුණා. ඒ මිනිස්සු ගෙවල් ඇතුළේ විඳින වේදනාව, ගෙවල් ඇතුළේ තියෙන ප්‍රශ්න ටික, ගෙවල් ඇතුළේ තියෙන පීඩාව ඉතාම අමාරුවෙන් තමා පිට කරන්නේ. එහෙම නැත්නම් ජීවත් වෙන්නේ, ඒවලට උත්තර හොයන්නේ. මොකද අර ටෝනි සහෝදරයා කිව්වා අද මේ දෙහිවල නගරේ දේශපාලනය කරන පක්ෂයක් තියෙනව නම්, කණ්ඩායමක් ඉන්නව නම්, පාරට බැහැල ජනතාවගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන්න කණ්ඩායමක් ඉන්නව නම්, ඔවුත් එක්ක හිටගන්න කණ්ඩායමක් ඉන්නව නම්, අය වෙන කවුරුත් නෙමේ, ජාතික ජන බලවේගයේ සහෝදර සහෝදරියන් විතරයි. ඒක අපි දන්නවා. එදත් හිටියා අදත් ඉන්නවා. ඒ වගේම රට ගොඩන වැඩේදිත් අපි ඔබත් සමග ඉන්නවා. හැබැයි මිට කලින් මේ දෙහිවල නගරේ බලය අරගෙන හිටපු පක්ෂ හැමදාමත් ඒ අයට නෙමේ බලය තිබ්බේ. මොකද ඉතිහාසය ගත්තොත් එහෙම, ඉතිහාසයේ මේ දෙහිවල රත්මලාන නගර කියන්නේ රතු බලකොටු. රතු බලකොටු, රතු බලකොටු කියන්නේ රතු පාට නෙවෙයි, ප්‍රගතිශීලී මිනිස්සු හිටපු ප්‍රගතිශීලී කණ්ඩායම් නායකත්වය දුන්න, වාමාංශික බලවේග නායකත්වය දුන්න, සටන් කරපු කම්කරුවෝ කම්කරු නායක නායිකාවන් හිටපු නගරයක් හැමදාමත් කොළපාටට නිල් පාටට නෙමෙයි තිබ්බේ. ඉතිහාසයේ ගත්තොත් අපිට තිබ්බේ වාමාංශික බලකොටු. හැබැයි
ඒ අපේ හිටපු ප්‍රගතිශීලී නායක නායිකාව ඒ සටන අත්හැරලා දාලා ගියාට පස්සේ ඊට පස්සේ මේ බලය ගත්තු මේ නගරයේ දේශපාලන නායකයෝ ජනතාවගේ ප්‍රශ්න අඳුනගත්තේ නැහැ. ඔවුන්ගේ දේශපාලන සංවිධානය අවබෝධ කරගත්තේ නැහැ. දේශපාලන ප්‍රශ්න ටික කළමනාකරණය කරලා උත්තර හොයන්න ජනතාවට ලං වෙන්න ඔවුන් අසමත් වුණා. ඒ නිසා මං අර මුලින්ම කියපු විවිධ ජාතිකත්වය තියෙන විවිධ මනුෂ්‍ය හැඟීම් තියෙන විවිධ ආගම් නියෝජනය කරන එකට ඉන්න ලස්සන මනුස්ස කොටසක් වුණාට දැන් ඒ ලස්සන ටිකෙන් ටික නැති වෙලා තියෙන්නේ. ඒකට අපි හිතනවා නැවතත් පරිවර්තනය වෙන්න ඕනේ. මේ නගරයේ බලය තිබ්බ ඒ ප්‍රගතිශීලී කණ්ඩායම් වලට මේ නගරයේ නියෝජනය කරපු වාමාංශික කණ්ඩායම් වලට මේ නගරය නියෝජනය කරපු හොඳ මිනිස්සුන්ට නැවතත් දේශපාලන බලය යන්න ඕනේ. එහෙම පරිවර්තනයක් තියෙන්න ඕනේ. එහෙම පරිවර්තනයක් ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. එහෙම පරිවර්තනයක් සිද්ධ වෙන්න ගමට නායක නායිකාව ඕනේ. නායක නායිකාවයි මිනිස්සුත් එක්කලා එකට හිට ගන්න ඕනේ. ඔවුන්ට ආදර්ශයක් දෙන්න ඕනේ. ඔවුන්ට රට හදන හැටි රටේ ප්‍රශ්නට විසඳුම් කියලා දෙන්න ඕනේ. එහෙම නැතුව අපිට අලුත් රටක් බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි අපි දකිනවා මේ වෙලාවේදී මුළු රටේම ඉන්න සියලුම ජනතාව මුළු රටේම ඉන්න ප්‍රගතිශීලී ජනතාව අලුත් දෙයක් බලාපොරොත්තු වෙන් රටේ ජාතික ජන බලවේගයත් එක්ක හිටගන්න ඉන්න බලාගෙන ඉන්න ජනතාව අද වෙනස් වෙලා අද ඔවුන් බලාගෙන ඉන්නේ අපෙන් අහන්නේ ඡන්දයක් තියෙන්නේ කවදද කියලා. හැබැයි අපි කියන්න ඕනේ ඡන්දයක් කවදා තිබ්බත් මොකද කියන්නේ අපි එදාට සූදානම්. ඡන්දයක් කවදා තිබ්බත් අපි එදාට සූදානම්. නිකන් නෙමේ ඡන්ද තියන්නේ නැත්තම් ඡන්ද ගන්න හැටිත් අපි දන්නවා. ඒකටයි අපේ බලවේගයකට එකතු කරන්න ඕනේ. ඒකටයි අපි එක මිටකට ජාතික ජන බලවේගයේ විදිහට එකතු වෙන්න ඕනේ. නගරේ අද නැහැ මේ නගරේ වෙන පක්ෂ. ඇයි ඒ? ඔවුන්ට දේශපාලනය කතා කරන්න බෑ. ඔවුන්ට ගෙදරකට යන්න බෑ. ඔවුන්ට කිසියම් දෙයක් කියන්න තැනකට එක්ක මල ගෙදරකට වෙන්න පුළුවන් මගුල් ගෙදරකට වෙන්න පුළුවන් කිසිම තැනකට යන්න බෑ. ජනතාවගෙන් විතැන් වුණ දේශපාලන පක්ෂ ජනතාවගෙන් සාම්ප්‍රදායික පක්ෂ විතැන් වෙද්දී ඒ හිස්තැන පුරවන්න මේ අදපත් තුන අපේ නායක නායිකාවන් සූදානම්. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා. මටත් ඔබටත් අරගලයක් තියෙනවා වගකීමක් වගේම. ඒ අරගලය තමයි මේ නගරයට නායකත්වය දෙන හොඳ පුරවැසි නායක නායිකාවක් බවට අපිත් ඔබත් පත් වෙන්න ඕනේ. ඒ වගේම ඒ හැඟීමත් අරගෙන ඒ පුරවැසි වටිනාකම උගන්වන්න අපි යන්න ඕනේ ගමට. ඔවුන් එකතු කරන්න ඕනේ. මොකද අපේ රටේ කිසිම දේශපාලන පක්ෂයක් උගන්වලා නැහැ. ඡන්දදායකයෝ ඉන්නවා, මිනිස්සු ඉන්නවා. හැබැයි පුරවැසියෙක්ගේ වටිනාකම රටක් වෙනුවෙන් ඒගොල්ලෝ මොකද්ද කරන්න ඕනේ? ඡන්දේ දවසට ගිහිල්ලා ඡන්ද දෙන එක විතරක් නෙවෙයි පුරවැසි වගකීම කියන්නේ. අපිට තියෙනවා ඊට වැඩිය වගකීමක් මේ අපේ රට. අපේ රට අපේ අනාගතයට ඉතුරු කරන්න ඕනේ. ඒ අනාගතයට ඉතුරු කරන්න නම් අපි අපේ දේ ආරක්ෂා කරන්න ඕනේ. අපේ දේට ආදරය කරන්න ඕනේ. ඒ සඳහා අපි එකට අරගල කරන්න ඕනේ. ඒ සඳහා අපි අපේ වගකීම ඉෂ්ට කරන්න ඕනේ. ඒ නිසා හැමෝන්ටම දැනෙන්න ඕනේ තමන්ගේ ගමේ පාසල වැහෙන්න යනවා නම්, තමන්ගේ ගමේ ඉස්පිරිතාලේ වැහෙන්න යනවා නම්, තමන්ගේ ප්‍රදේශයේ ඉඩම් ටික විකුණන්න යනවා නම් ඒ පාලකයින්ගේ දේවල් නෙමේ, ඒ අපේ දේවල්. ඒ පුරවැසියන්ගේ දේවල්, ඒ අපේ රටේ දේවල් කියන හැඟීම ඇති වෙන්න ඕනේ. මොකද අපි කවුරුත් රටට බදු ගෙවන මිනිස්සු. ඔබ දන්නවා මේ වෙලාවේදී 2024 අයවැය ගැන ලොකු සාකච්ඡාවක් තියෙනවනේ නේද? මේ අයවැයෙන් වැඩිම රජයේ රාජ්‍ය ආදායමට
වැඩිම ආදායමක් එකතු කරලා දෙන්නේ පුරවැසියෝ. ඒ මොනවලින්ද? බදු. අපේ රටේ රාජ්‍ය ආදායමෙන් 93%ක්ම බදු. රාජ්‍ය ආදායමෙන් 93%ක්ම බදු 2024 අයවැය. මේ අයවැයට බදු එකතු කරන්නේ ඔබ. පුරවැසියෝ විදිහට අපි ආණ්ඩුපත් කරනවා විතරක් නොවේ. අපි බදු ගෙවනවා. බදු ගෙවමින් අපි නායකයෝ පත් කරනවා නීති හදන්න. හැබැයි ඔවුන් හදන නීතියක් එකක් දෙකක් මං කියන්න. මොකද අපි මෙතනට එකතු වෙලා ඉන්නේ දේශපාලනේ ඉගෙන ගන්න. දේශපාලනේ වෙනුවෙන් ඊළඟ પરම්පරාවට මේ රට හොඳ නායකත්වයක් දීලා අලුත් પરම්පරාවට මේ රට බාර දෙන්න. ඒකට පුරවැසියෝ දේශපාලනේ කරන්න ඕනි. පුරවැසියෝ දේශපාලනේ කරන්නේ නැත්තම් පුරවැසියේ වගකීම ගන්නෙ නැත්තම් අපිට ඉන්න වෙන්නේ රටේ තක්කඩින් හා පල් හොරුන්ට යටත් වෙලා. ඒක මම නෙමෙයි කියන්නේ ප්ලේටෝ කියන්නේ, මහා දාර්ශනික ප්ලේටෝ කියන්නේ. පුරවැසියන් දේශපාලනය කරන්නේ නැත්තම් දේශපාලන භූමිකාව රඟ දක්වන්නේ නැත්තම් තමන්ගේ දේ ගැන හැඟීමක් නැත්තම් අපිට හැමදාමත් ඉන්න වෙන්නේ තක්කඩියන්ට හොරුන්ට යට වෙලා. ඒක තමයි අද දැන් තියෙන්නේ. ඔබ දන්නවා පහුගිය දවසක වැය ශීර්ෂයක් සම්මත වුණා පාර්ලිමේන්තුවේ. ඒ වැය ශීර්ෂය තමයි හිටපු ජනාධිපතිවරු නඩත්තු කරන වැය ශීර්ෂය. හිටපු ජනාධිපතිවරු නඩත්තු කරන වැය ශීර්ෂයට ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු 3 දෙනා විරුද්ධ වුණා. ඇයි ඒ? අන්ර සහෝදරයා ඇතුළු අපේ විජිත සහෝදරයා, හරණි සහෝදරි ජාතික ජනබලවේගයේ විදිහට විරුද්ධ වුණේ. මේ වෙලාවේදී හිටපු ජනාධිපතිවරු ආරක්ෂා කරන්න, ජනාධිපතිවරුන්ට කණ්ඩ බොන්න දෙන්න අපේ රටේ මුදල් වෙන් කරනවට වැඩිය මේ වෙනකොට දරුවෝ 57,000කට අධිමන්ද පෝෂණ තත්වයකට පත් වෙලා තියෙනවායි කියලා රජයේ වාර්තා අපිට කියනවා. දරුවන්ට කන්න නැහැ, දරුවන්ට මන්ද පෝෂණය. ළමා හා කාන්තා කාර්යංශයට වෙන් කරපු මුදල් ප්‍රමාණය බිලියන 77කින් අඩු කරලා තියෙනවා 2022ට සාපේක්ෂව. 2023ට සාපේක්ෂව 24දී රුපියල් බිලියන 77ක් කප්පාදු කරලා තියෙනවා ළමා හා කාන්තා අයවෙන්. හැබැයි 2023දී මිලියන 84ක් තිබුණ ජනාධිපති හිටපු ජනාධිපතිවරු නඩත්තු කරන වැය ශීර්ෂය 110 දක්වා වැඩි කරගන්න, 84 ඉඳන් 110ට වැඩි වෙනවා. ළමා හා කාන්තා අයවැයට වෙන් කරපු මුදල් ප්‍රමාණය අඩු වෙනවා. මෙහෙමයි 2024 වැය ශීර්ෂය සාකච්ඡා වෙන්නේ. එතකොට අපි අර ප්ලේටෝ කියන විදිහට පුරවැසියෝ මේ ගැන දන්නේ නැත්තම් අපි තක්කඩින්ට හොරුන්ට යටත් වෙලා තමයි හැමදාම ඉඳ වෙන්නේ. එනිසා අද තියෙන දේශපාලනය, අද තියෙන සමාජ භූමිකාව, අද තියෙන ගමේ වැඩය ඒක නෙවෙයි. අද අපි ප්‍රශ්න කරන්න ඕන දේශපාලඥයන්ගෙන් අපේ බදු මුදල් වලට මොකද වෙන්නේ, අපෙන් ලබා ගන්නා මුදල් වලට මොකද වෙන්නේ. ඒ ගැන ප්‍රශ්න කරන ජනතාවක් අපි හදන්න ඕනේ. රටේ මුදල් වලට, රටේ තීන්දුව తీරන වලට, රට වෙනුවෙන් හදන නීති වලට සාධාරණයක් ඉෂ්ට කරන්න ඒ ගැන දැනුවත් කරනවා නම් ඒ දැනුවත් කරන්නේ ජාතික ජනබලවේගයේ විතරයි ජනතාව. අපි අපේ පුරවැසි භූමිකාව ඉෂ්ට කරනවා. ඒ නිසා ඔබට වගකීමක් තියෙනවා. ඒ පුරවැසි භූමිකාව වෙනුවෙන් අද දවසේදී ඔබ තුල අරගලයක් කරන්න ඒ වෙන මොකකටවත් නෙමෙයි. අපි මේ බාරගත්තු අරමුණ සාක්ෂාත් කරන්න, විසඳුම හොයන්න, රට ගොඩනගන්න. ඒක තමයි අපේ අරමුණ. ඒ වගේම තමයි අද මේ තක්කඩින් කරන වැඩ දෙක තුනකුත් මම කියලා මගේ කතාව නවත්තන්න. අපි දැන් මේ ඊයේ පෙරේදා පත් වුණ සෞඛ්‍ය ඇමතිතුමා කියනවා
දැනට රෝහල් 40ක් වහලා තියෙනවා පුරවැසියන්ට කියනවා තව 100ක් වැහෙන්න නියමිතයි රෝහල් 40ක් වහලා තියෙනවා 100ක් වැහෙන්න නියමිතයි සෞඛ්‍ය ඇමතිතුමා රටේ ජනතාවට කියනවා මිනිස්සු මේ කළුබෝවිල රෝහලට බෙහෙත් ගන්න ගියාම අම්මා තාත්තා උදේ 4 5 ඉඳන් පොලිමේ ඉන්නවා වෛද්‍යවරයා ළඟට යනවා බෙහෙත් ටික ලියලා දෙනවා කවුන්ටරේට ගියාට පස්සේ බෙහෙත් නැහැ ස්කෑන් යන්ත්‍රය කැඩිලා පෙට්ටි යන්ත්‍රය කැඩිලා එම්ආර් යන්ත්‍රය කැඩිලා ඒවා සර්විස් කරන්න ආණ්ඩුව මුදල් වෙන් කළා නෑලු ඔන්න සෞඛ්‍ය වැඩ එතකොට ඉස්පිරිතාලවල් වැහෙනවා කියන එක අපිට කියන්න දෙයක් නෙවෙයි ජනතාව ආදායමෙන් 93%ක් බදු ගෙවන්නේ මේ සඳහා තමයි සෞඛ්‍යයට මුදල් වෙන් කරන්න හිටපු සෞඛ්‍ය ඇමතිතුමා අපිට කිව්වා රෝහල්ට නැත්තම් මල් ශාලාවට යන්න කියලා දැන් සෞඛ්‍ය ඇමතිතුමා අපිට කියනවා 40ක් වහලා තියෙනවා 100ක් වැහෙන්න නියමිතයි කරන්න දෙයක් නැහැ ඔන්න වගකීතු ඇමතිවරු ඊට පස්සේ අධ්‍යාපන ඇමතිතුමා ඇවිල්ලා කියනවා පාසල් වලට දරුවෝ එන්නේ නැහැ ඒ නිසා පාසල් 2000ක් වැහෙන්න නියමිතයි අපිත් හොයලා බැලුවා මේ ප්‍රදේශයේ දෙහිවල ප්‍රදේශයේ මොන පාසල්ද වැහෙන්න නියමිත කියලා මේක පාසලක් තියෙනවා බුද්ධ ഘോഷ විද්‍යාලය එතන එහා පැත්තේ තියෙනවා ඇයි ඒක වහන්නේ ඒක වහන්නේ ළමයි 200ට අඩුයි ළමයි ඉස්කෝලේ එන්නේ නැහැ ළමයි පාසල් එන්නේ නැති ඇයි කියලා රටේ නායකයෝ දන්නේ නැහැ ළමයින්ට පොත්පත් නැති ඇයි කියලා රටේ නායකයෝ දන්නේ නැහැ ළමයින්ට අඳින්න එක යුනිෆෝම් එකයි තියෙන්නේ ඒකත් දවස් පහ අඳින්න බෑයි කියලා රටේ නායකයෝ දන්නේ නැහැ ඒ දරුවන්ට දවල්ට කෑම වේලට දෙන්න කෑම ටිකක් හදලා දෙන්න අම්මට හැකියාවක් නැහැ කියලා රටේ නායකයෝ දන්නේ නැහැ ඒ නිසා දරුවෝ පාසල් එන්නේ නැහැ පාසල් 2000ක් වහන්න හදන්නේ එක පැත්තකින් ස්පිරිතාල ටික වහන් වැහෙනවා අනිත් පැත්තෙන් පාසල් 2000 වහනවා ඒ පාසල් 2000 වහද්දී ඒ ප්‍රදේශයේ ඉන්න යමක්කමක් තියෙන මිනිස්සු එකට එකතු වෙලා ඒ පාසල වහන්න දෙන්නේ නැතුව මොකද අවුරුදු ගාණක් පරණ පාසල මේ දෙහිවල ප්‍රදේශයේ පාසල වහන්න දෙන්නේ නැහැ මේ ගමේ මිනිස්සු ඒ මිනිස්සු ටික එකතු වෙලා අර පොත්පත් ටිකක් දමල් ළමයින්ට අරන් දීලා තිබ්බා. කෑම ටිකක් ළමයින්ට දීලා තිබ්බා. ඒ ළමයි පාසලට ගෙන්න ගන්න. ගමේ මිනිස්සු පාසල වැහෙන්න නොදී Tamanට පුළුවන් දේ කරද්දී සෞ අධ්‍යාපන ඇමතිතුමා හදනවා පාසල පාසල පාසලෙන් පාසල වහන්න. ඇයියේ අද වෙද්දී අයවැයට මුදල් වෙන් කරන ප්‍රමාණය දවසින් දවස අඩු කරනවා. දල දේශයේ නිෂ්පාදනයෙන් 6%ක් කවදාවත් මේ ආණ්ඩුව වෙන් කරේ නැහැ. දකුණු ආසියාවේ අඩුවෙන්ම අධ්‍යාපනයට වෙන් කරන රට අපේ රට අධ්‍යාපනයට මුදල් වෙන් කරන්නේ පාසල් වැහෙනවා. ඒ වැහෙන පාසලට කෑම වේලක් දෙන්න ගිය අම්මා කෙනෙක් කියපු කතාවක් මම ඔබට කියන්නම්. ඒ අම්මා කියනවා ඒ දරුවෝ දරුවන්ට කෑම ටිකක් දුන්නම ඒ දරුවෝ කෑම ටික අරන් යන්නේ නැතුව කන්නේ නැතුව කෑම පෙට්ටි හංග ගත්තලු කෑම ටික බෙදුවම අහලා තියෙනවා ඇයි පුතේ මේ කෑම ටික කන්නේ නැතුව හංග ගත්තේ කියලා නෑ මං ඒ කෑම ටික ඉතුරු කරගත්තා මගේ ආච්චිටයි මල්ලිටයි දෙන්න ඒ දරුවට දෙන කෑම ටික දරුවා ඉතුරු කරගෙන ගෙදර අරන් යනවා කන්නේ නැතුව ආච්චි මල්ලිත් එක්ක කන්න අද අපේ ආර්ථිකයේ එහෙම එකක් අද මේ රටේ මිනිස්සු කන්නේ නැහැ. හොඳ පෝෂණයක් නැහැ. හොඳ ආහාර වේලක් ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා ඉපදෙන දරුවෝ මන්ද පෝෂණ තත්ත්වයට පත් වෙනවා. ගැබිණි අම්මලාගේ නිරක්තිය වැඩි වෙනවා. දවසින් දවස අපි කන ප්‍රමාණය අඩු වෙනවා. බදු වැඩි වෙද්දි පෝෂණය අඩු වෙනවා. බදු වැඩි වෙද්දි අපිට අපි දරුවන්ට දෙන දේ අඩු වෙනවා. ඒ නිසා අද වෙද්දි හැමෝන්ටම තියෙන්නේ අර මං කලින් කතා කරපු සතුටක් නෙවෙයි සතුටක් නෙවෙයි තියෙන්නේ ඒ නිසා සියලු සිහින බිඳ වැටිලා තියෙන්නේ සියලු සිහින බිඳ වැටලා තියෙන්නේ ඒ නිසා අද අපිට අභියෝගයක් තියෙනවා
පටන් ගන්න ඕනේ කොහෙන්ද ජනතාව අතරට ගිහිල්ලා අපි මේ රට වෙනස් කරන්න රට වෙනස් කරලා අලුත් දේශපාලන මාවතකට රට පෙළගස්සන්න ඕනේ අද ඒ දවස උදා වෙලා තියෙන්නේ ඒ නිසා දෙහිවල ප්‍රදේශයේ සියලුම දෙනා අද වේ වෙනුවෙන් සූදානම් වෙලා ඉන්නේ ජාතික ජන බලවේගයේ විදිහට අපි සූදානම් රට වෙනස් කරන්න ඒ නිසා අපි ගෞරව කරනවා මෙතනට ආපු දෙහිවල ජනතාවට මේ ප්‍රමාණය හොඳටමත් වැඩි අද වෙද්දි මේ ශාලාව පිරිතිරලා ගිහිල්ලා තියෙන්නේ ඒ අභියෝගය ඔබ අද බාර අරගෙන අද දෙහිවලත් ජයග්‍රහණය කරන්න ඔබ හිටගෙන තියෙනවා ඒ සඳහා තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා ඒ සඳහා දේශපාලන අවබෝධය ලැබේවා කියමින් මම නිහඬ වෙනවා බොහොම ස්තුතියි